අයිබෝවන් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මුලින්ම සිරස්තල ශ්‍රී ලංකා මෙහෙයුම අතිසාර්ථකයි ගින්න නිවේ නැව ඈත තියඹට කෙසෙල් වත්තේ දිනුකගේ ගෝලයා කසුනුත් මත්කුඩු එක්කම දැලේ යහපාලන යුගයේ නතර කර තිබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අනිද්දා සිට සමාගම් වලට බදු දී තිබූ සංවර්ධනයේ නොකල ඉඩම් ගොවින්ට මුලින්ම දේශීය පුවත් දිවයිනට නැගෙනහිර සංගමං කන්ද ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවන විට පාලනය කර තිබෙනවා. එහෙත් සුළු ගිලිගැනීම් තත්ත්වයක් තවමත් පවතිනවා. නැව ඈත මුහුදු ප්‍රදේශයට රැගෙන යාම සිදු වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසන්නේ. ආපදාවට ලක් වූ නෞකාවේ ගිනිනීමේ කටයුතු සිදු කරන ගමන්ම මෙම නෞකාව ගොඩබිමට ආසන්න වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අපිට අඥාත්‍රා භාවිතා කරමින් දිවිනෙන් ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත ඇදගෙන යාමට ආරම්භ කෙරුණා. අද උදෑසන වෙන විටම නෞකාව ගොඩබිම සිට නාවික සතුන් 40ක් ඈතට රැගෙන ගොස් එම ස්ථානයේ රඳවා තබාගෙන තිබෙනවා. ඒ අතරම ගිනිනීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතිනවා. දැනට ශ්‍රී ලංකා වෙර ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකකින් රැගෙන ගිය ගිනිනීමේ රසායන ද්‍රව්‍ය මේ වන විට उपदेश මේවන විට නිව් ඩයිමන්ඩ් නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40ක දුරින් රඳවා තිබෙනවා. ටග් යාත්‍රා භාවිත කරමින් ආරක්ෂිත මුහුදු කලාපයක් වෙත එම නෞකාව රැගෙන ගොස් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ගොඩබිමේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. එමෙන්ම ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය ප්‍රකාශ කරන්නේ ඊයේ පසරු 7 පමණ වන විට නිව් ඩයිමන්ඩ් නැමැති මෙම නෞකාවේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමත් වූ බවයි. ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය ඔවුන්ගේ ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමිනුයි මේ සඳහන් කර තිබුණේ. නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ පෙරදා දිනයේදී. නෞකාවේ බොයිලරුවක සිදු වූ පිපිරීමකින් ගින්න හටගෙන තිබෙනවා. නැවතුල සිටි 22 දෙනෙකු බේරා ගැනීමට හැකියාව ලැබුණු අතර ඉන් එක් අයකු බරපතල පිළිසුම් තුවාල සහිතව මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිනවා. නෞකාවේ සිටි තුන්වන ඉංජිනේරුවරයායි මෙලෙස බරපතල තුවාල ලබා ඇත්තේ. කෙසෙල්වත්තේ දිනුක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයකු මද්‍රව්‍ය සමග ඉඩේරමුල්ල ප්‍රදේශයේදී අතරංගුවට ගැනුණා. තවත් ප්‍රදේශ කිහිපයකදී නීති විරෝධී ද්‍රව්‍ය රැසක් අතරංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී කෙසෙල්වත්තේ කසුන් නැමැති මද්‍රව්‍ය ජවාරම් කරුවා මීට පෙර අත්අඩංගුවට ගත්තා. ඔහු කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බවයි වාර්තා වන්නේ. කසුන් නැමැත්ත සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6ක් සමග තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුගේ බැංකු ගිණුම්වල රුපියල් මිලියන 183කට අධික මුදලක් සංසරණය වී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වුණා. මද්‍රව්‍ය ජවාරමින් උපයාගත් මුදල් වලින් මිලදී ගෙන ඇති ලොරි රථයක්ද නවීන යතුරුපැදි තුනක්ද සොයා ගත්තා. හෙරොයින් ග්‍රෑම් 427කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පානදුරු කුරුප්පු මුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගත් මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ. එක් අයෙකු සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 424කට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. අනෙක් පුද්ගලයා සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත්තා. කමරුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදී විටිල ප්‍රදේශයේ ගෙවත්තක පොල්ගසක් යට තිබී T56 වර්ගයේ ගිනි අවිවලට යොදන මැගසින් එකක් සමග උණ්ඩ 29ක් සොයා ගැනුණා. නිවසේ හිමිකරු මේ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පරීක්ෂා කිරීම සිදු වුණා. නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන බීඩිකොළ තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
ඉන්දියාවේ සිට ට්‍රෝල යාත්‍රාවකින් මේවා රැගෙන වෙත් මුහුදේදී කුඩා දීවර යාත්‍රාවකට මාරු කර මාරවිල වෙරළ තීරයට රැගෙන වෙත් තිබෙනවා. වීඩිකොල රැගෙන යාමට ලොරි රථයකින් පැමිණි මාරවිල වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සහ එම ලොරි රථයද පොලිස් බහරයට ගැනුණා. වීඩිකොල තොගය තිහාරිය ප්‍රදේශයට රැගෙන යාමටයි සැලසුම් කර තිබුණේ. මද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු සොරකම් කළ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා භාණ්ඩ සමග හෙරොයින් මිලිග්‍රෑම් 100ක්ද අත්අඩංගුවට ගැනුණා. හෝමාගම පනාකුඩු ප්‍රදේශයේ නිවසකින් මෙම විදුලි උපකරණ සොරකම් කර තිබෙනවා. සැකකරු හබරකිඩු ප්‍රදේශයේ පදිංචි කරුවේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙරේදී ආගමික වතාවත්වල නිරත වුණා. කතරගම කිරිවෙහෙරට පැමිණි අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර චෛත්‍ය අභියසදී මෙසේ ආගමික වතාවත් තුල නියැලුණා. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. මහා සංඝරත්නයේ මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. ඔබතුමන් ඒ වාගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කියන ඔබ දෙපළගේ නායකත්වයේ යටතේ මේ රටේ ඇති වෙලා තිබෙනා වූ යම් යම් ගැටලු සහගත දේවල් තිබෙනවා නම් ඒ සියල්ලක්ම ධූරේ භූත භාවයට පත් කරගෙන රටවාසී සියලු දෙනාටම සතුටෙන් සමාදානයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන් ඒ වාතාවරණය කොට්නගා දේවිය කියන ඒ විශ්වාසය ඒ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙනවා ඒ වගේම මේ රටට කිසිම කරදරයක් ආදතියක් නැතුව විශේෂයෙන්ම විදේශ වෝදුරෝලින් අපේ රට බේරාගෙන අපේ රටේ වාසී සියලු දෙනාටම සතුටින් සමාදානයෙන් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ වටපිටාව ගොඩනගා දේවී කියන දැඩි විශ්වාසය දැඩි බලාපොරොත්තුව තිබෙනවා. අනතුරුව කතරගම දේවාල භූමියට පැමිණි අග්‍රාමාත්‍යවරයා අෂ්ටඵල බෝධින් වහන්සේ වන්දනාමාන කළා. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ති මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. යහපාලන රජයේ සමයේ නතර කර තිබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු වීම ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා. වෛද්‍යවරුන්ට පීඩනයක් ඇති නොවන අයුරින් මෙය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. වෛද්‍යවරුන්ගේ අසමතුලිත ව්‍යාප්තිය ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබා දෙන්න. මොරෙලි දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම ජනගහණය 4500කට එක වෛද්‍යවරයෙක්. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ ජනගහණය 400කට 500කට එක වෛද්‍යවරයෙක්. දැන් මේක බරපතල විෂමතාවයක්. ඒතකොට මේ විෂමතාවය දුරු කිරීම සඳහා මේ ස්ථාන මාරු ක්‍රියාත්මක වෙන්න ඕන. සමස්තයක් විදිහට 20000කට ආසන්න වෛද්‍යවරු ගණනක් ඉන්න ශ්‍රේණි වෛද්‍යවරු තමුන්නාසල දන්නවද රාජශරත් යුගය තුල වෙච්ච විනාශය මේ වෛද්‍යවරුන්ගෙන් 4500ක් ස්ථානමාරු ලැබලා ඒ ස්ථානමාරු ක්‍රියාත්මක කළා නෑ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. මේ හරහා තමයි පර්යන්තී අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ඉදිරි එළමෙන සතිය තුල සෞඛ්‍ය ලේකම්තුමා ඊටාම දැඩි ලෙස මේ කාරණේ අවධාරණය කළා කියා සිටියා. අනිවාර්යයෙන්ම මේ ස්ථානමාරු සියල්ල ක්‍රියාත්මක විය යුතුයි කියන තැන ඉන්නවා. ඒක සේවා බිඳ වැටීමේ අවදානමක් නැතුව තමයි මේක කරන්නේ. ඒකම වෛද්‍යවරුන්ට අනවශ්‍ය විදිහේ පීඩනයක් එහෙම නැත්නම් බලපෑමක් ඇති නොවන ආකාරයට තමයි මේක सिद्ध කරන්නේ. ඉදිරි වසර පහ තුල මෙරටට අවශ්‍ය ඖෂධ රට තුලම නිෂ්පාදනය කර ඖෂධ මාෆියාව නතර කරන බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. පුණ්‍ය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. පහුගිය කාලේ අපේ රටේ මිනිසුන්ට විවිධ යෝජනා තිබුණා ගෙනල්ලා තියෙන ඉන්දියාවේ බංගලාදේශයේ බාල බෙහෙත් කියලා. මේක අපි නිවැරදි කරන්න වහාම කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි මේක හොර ගුහාවක් මාෆියාවක් බවට පත් වෙලා තිබුණේ මේ බෙහෙත්ෙත් මිලදී ගන්න එක. කෝටි 10 ගණන් වල ගනුදෙනු වෙන තැනක් මේ. ලංකාවේ අද අපි පාවිච්චි කරන බෙහෙත්ෙත් වලින් 90% පිටරටින් ගේන්නේ. 10% ලංකාවේ හදන්නේ. මේ අවුරුදු පහ ඉවර වෙනකොට කොහොම හරි ලංකාවට ඕන බෙහෙත් ටික ලංකාවේ හදලා දෙන ක්‍රමවේදයක් හදන්න කියලා ජනාධිපතිතුමා මට කිව්වා. මේ අවුරුදු පහක කාලෙදි ලංකාවට ඕන බෙහෙත් ටික අපේ රටේම හදන්න අපි වැඩපිළිවෙලක් හදනවා. ලොකු කර්මාන්තශාලා ගණනාවක් අපිට දාන්න ඕන. අපි අනුරාධපුරේත් බලාපොරොත්තු වෙනවා එහෙම කර්මාන්තශාලා කීපයක් දාන්න. ඒවයි රැකිරක්ෂා අවස්ථා අපේ තරුණ ළමයින්ට උදා කරලා දෙන්නත් මම ඉදිරි කාලෙදි බලාපොරොත්තු වෙනවා කියලා බොහොම සතුටින් ඔබතුමාලට කියන්න ඕන. වාණිජ ඉඩම් ලෙස මහා පරිමාණ සමාගම් වලට බදු පදනම් මත ලබා දී තිබූ සංවර්ධනය නොකළ ඉඩම් ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපවල සිටින ජනතාවගේ ඉඩම් ගැටලු හා ගොවි ගැටලු විසඳීමේ ජංගම සේවාවක් සූර්ය වැවදී පැවැත්ුණා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජංගම සේවාවේදී සූර්ය වැව හා මයුරපුර යන ප්‍රදේශවල ගොවි ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දීමටයි කටයුතු කෙරුණේ. මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
පොලිස් මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත ස්ථානය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. බොරැල්ල ප්‍රදේශයේ පොලිස් මූලස්ථානයේ ඉදිකිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. එම ඉඩම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළා. සියලු පහසුකම් සහිතව මෙම ස්ථානයේ පොලිස් මූලස්ථානයේ ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ. විය නිරීක්ෂණ චාරිකාවට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ද එක් වුණා. පෞද්ගලික උත්සව සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කිරීමෙන් වළකින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය අනෙක් දේශපාලඥයන්ද ආදර්ශයට ගත යුතු බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අනුනායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. මහජන නියෝජිතයින් දැන් වැඩි වශයෙන් රටේ සංවර්ධන කාර්යයන්ට දායක වීම සඳහා කාලය වැය කළ යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමා මේ ආදර්ශී දීපයකට අපි හැම දෙනාම සහයෝගය දෙනවා. අවශ්‍ය මිටි උත්සවයකට සහභාගී වෙන්න ඕන. රටේ නායකයා බය එකමාරක් දෙකක් එවගේ උත්සවයක රඳවාගෙන ඉඳීම මොනතරම් මේ කාලේ නැතිවීමද ඉතින් ඒක අපේ අනිත් ඇමතිවරුත් කල්පනා කරන්න ඕන. මගේ පෞද්ගලික අදහස නම් අපේ විහාරස්ථානවල අපේ ආම්බ්‍රන් මහන්සියලත් ඒක කල්පනාවට ආගමික උත්සවවල තියෙනවා. රටේ ජනාධිපතිතුමා විතරක් නෙවෙයි අනිත් අගමැති මැතිඅමැති වුණත් වැඩි වෙලාවක් රඳවා ගන්නේ නැතුව අපි එතුමා දීපු ආදර්ශය ඇත්තටම මේ රටට විශාල වැඩදායක භාවයක් ඇති. මඩකලපුව ඊරලක්කුලම වනගත ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර 21ක් පොලිස් විශේෂ කාර්ය බලකාය අතරංගුවටගෙන තිබෙනවා. කලවංචි කොඩි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙම නීති විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිස නීතියේ රැහැනට හසු කරගත්තා. ට්‍රැක්ටර රථ මෙන්ම ඒවායේ රියදුරන් 21 දෙනාද අතරංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරුවෝ සඳහන් කරන්නේ. වැලි ප්‍රවාහනයේ සඳහා මේ පිරිස භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අවශ්‍ය අවසරය ලබාගෙන තිබුණද වන සංරක්ෂණ කලාපයේ වැලි කැණීම හේතුවෙන් ඔවුන් අතරංගුවට ගැනුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසු 1:55ට හමුවීම අපගේ පැයෙන් පැය පුවත් සමගින් සුබ දවසක්.